ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා බංකොලොත්තු රටක් කිසිවෙකු බාර නොගන්නා අවස්ථාවක ඒ පිළිබඳ දැනුමක් ඇතුව පාර්ලිමේන්තුවට පැමිණි දවසේ ඉඳලා දේශපාලන පළපුරුද්ද සහ අත්දැකීම් අනුව එතුමා ප්‍රකාශ කළා මේ තත්වයට රට මුණදීම සිදුවන බව. කෙසේ හෝ ඇති වූ තත්ත්වයත් සමග බංකොලොත්තු රට බාර අරගෙන මහ ජනතාව දින ගණන් සති ගණන් මාස ගණන් ගෑස් ටැංකියක් හොයාගන්න බැරුව තුණු සමාජයක් එතුමා බාරගත්තා. ඒ වගේම ඩීසල් පෙට්‍රල් බූම්දල් හොයාගන්න බැරි සමාජයක් බාරගත්තා. ඒ වගේම පෝර හොයාගන්න බැරි සමාජයක් බාරගත්තා. කිරිපිටි හොයාගන්න බැරි සමාජයක් බාරගත්තා. අමාරු වැඩක්. ලෝකේ රටක්කට කළ හැකි නරකම කාර්යභාරයත් ඉෂ්ට කරලා තිබුණා. ඒ කියන්නේ රට බංකොලොත් බව ලෝකයට දැනුම් දුන්නා. ඒ බංකොලොත්භාවයෙන් තමයි දැන් රට ගොඩ ගැනීම සඳහා සැලසුම් සහගතව මේ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ. විපක්ෂයටත් ගහලා ලෙව්වා, ආණ්ඩුවටත් ගහලා ලෙව්වා. විපක්ෂය පැනලා දිව්වා, පොළු මුගුරු අරගෙන පහර දෙනකොට ඒ අය පැනලා දිව්වා. ආණ්ඩුවෙත් බහුතරය මැති ඇමතිවරු ඉල්ලා අස්සුණා. සමහර අයගේ දරුවන් රටින් ඈත් කිරීමට පවා තීරණය කළා. බරපතල ඛේදවාචකයෙකුයි පළපුරු දේශපාලන නායකයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාරගත්තේ. මේක කියනවනම් පහුගිය අවුරුදු දෙක වංශ කතාව දිග කතාවක් කියන්න පුළුවන්. මහිම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් මෙවැනි පරිසරයක් තිබෙන අවස්ථාවක ඒ අවස්ථාවේ මේ රටේ විරුද්ධ පක්ෂ වෙනත් මතධරණ අය ඡන්ද ඉල්ලුවේ නැහැ. හැංගෙන්න තැනකු ඉල්ලුවේ. හැංගෙන්න තැනක් ඉල්ලපු විරුද්ධ පක්ෂ මතධාරීන් අද අපිට පේනවා නැවතත් මේ රට ලේවිලක් බවට පරිවර්තනය කරන්න උත්සාහ දරමින් සිටිනවා. මේකට මහජනතාව හසු නොවිය යුතුයි. මේකට මහජනතාව ප්‍රතික්ෂේප කළ යුතුයි. මහජනතාව මේ සඳහා ක්‍රියා කළ යුත්තේ ඉතා කල්පනාවෙන්. මහජනතාවට මැතිවරණයක් ඉල්ලනවයි කියන එකට වඩා අරගලයක් අවශ්‍ය කරලා තිබෙනවා රටට. ඒක ජාතික අරගලයක් විය යුතුයි. ඒ අරගලය තමයි මේ රටේ තිබෙන අන්තවාදී දේශපාලන පක්ෂ යම්කිසි අවස්ථාවක මහජනතාව නොමග ඇරීමේ ක්‍රියාවලියක් තිබෙනවා නම් මහජනතාවයේ තීරුම් අරගෙන දේශපාලන පක්ෂවල නායකයන්ට සහ සමාජිකයන්ට ගම්මට්ටමින් බලපෑමක් ඇති කළ යුතුයි. ජනාරගලයක් ආරම්භ කළ යුතුයි. රට ජාතික එකඟතාවයකට එකඟ වෙන්න කියලා. රට ජාතික එකඟතාවයකට එකඟ වෙන්න කියලා. ඕනම විරුද්ධ පක්ෂයක් ඉදිරිපත් කරනවා නම් මේ රට වසර 25කට දියුණු කළ හැකි ජාතික ප්‍රතිපත්ති රාමුවක්. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ නායකතුමා ඉතාමත් අවංකව පිළි අරගෙන ඒ මතයට ගරු කරන නායකයෙක් හැටියටයි ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් හැටියටයි කටයුතු කරන්නේ. පාර්ලිමේන්තුව තුළ ජාතික සභාවක් පිහිටුවලා තිබෙනවා. ඒ ජාතික සභාවේ අරමුණ තමයි ජාතික එකඟතාවයක් ඇති කර ගැනීම. එතකොට මේ අවස්ථාවේ මැතිවරණයක් ඉල්ලන පිරිස රට බංකොලොත් කළා. පාර්ලිමේන්තුව තුළ හිටියා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය උල්ලංඝනය වුණා. 149 වගන්තිය උල්ලංඝනය වුණා. 150 වගන්තිය උල්ලංඝනය වුණා. 151 වගන්තිය උල්ලංඝනය වුණා. සද්ද නැතුව හිටියා. කවුරුවක් කතා කරේ නැහැ. වගකීම පැහැරහැරීම තුලත් කතා නොකර හිටියා. ඒ අවස්ථාවෙත් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට මේ අවුරුද්දේ අප්‍රේල් 8 වෙනිදා එතුමා කරපු කතාව හැන්සාඩ් වාර්තාවේ තිබෙනවා. එතුමා කතා කරලා කිව්වා මේ මොකද්ද මේ කරන්නේ? මෙහෙම කරන්න බෑ. මෙහෙම නීතියක් නැහැ. කොහොමද මේ රට බංකොලොත් කියලා කියන්නේ? කිසිවෙක් ඒ සඳහා එතුමාට සහයෝගය ලබා දුන්නේ නැහැ. ඒකට කමක් නැහැ. සහයෝගය ලැබුණත් නොලැබුණත් ඒවට අපි කේන්ති ගන්න හොඳ නැහැ. අපි ජාතියක් නැගිටවන්න නම් අපි එකට එකතු වෙලා ක්‍රියා කරන්න තිබෙනවා. මොන මත තිබුණත් ඒ අපිට විරුද්ධව මොන මත ප්‍රකාශ කළත් ඒ සියලු දෙනා මහජනයා බලපෑම් කළ යුතුව තිබෙනවා. එකඟ විය හැකි කරුණු වහා ඉදිරිපත් කරන්න කියලා. ඒ දේශපාලන පක්ෂ මේ රට විසඳුමක් තියෙනවා නම් ඒ විසඳුම් මොනවද කියලා පාර්ලිමේන්තුවේ තියෙන ජාතික සභාව නියෝජනය කළා. ඒ කරුණු ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. එහෙම ඉදිරිපත් කරන්නේ නැත්නම් ඒ කියන්නේ වංචනික චේතනාවකුයි තියෙන්නේ. මම කොහොමද ලොක්ක වෙන්නේ? මම කොහොමද ජනාධිපති වෙන්නේ?
mama kohomad agamathi wenne me sihina walin bæhara vela mahajanaya me sihina palane kala yutuwa tibenu mahajanaya e sihina palane kalot anagatha daru paramparawata hondai dan api dakka maadhya haraha loku paniwidayak denna utsaha kara daruwekuta tibunu aragalekedi sidu siddiyak mul karagena dan balanna daruwange aithivasikam janadhipathuma kiyala thiyena wenawa prajnaptiyak awashyai kiyala avuruddakata maasekata daruwan kee denekge athapaya kadla danawada demaupiyan me daruwanta avabodayak naha daruwan motorcycle e naggogena yanawa avurudu 7 8 daruwa anathura sidu unahama daruwage athapaya kadla yanawa samahara daruwa mee yanawa vishala pramanayak avurudata mee yanawa balanna moolika aithivasikam mullangane wenne hati enan ලෝකේ රටවල් වල සාමාන්‍ය මොටෝසයිකලයක නැග ගන්න බැරි නීති රීති තියෙනවා. දරුවෝ අරන් යන්න බෑ අම්මටවත් තාත්තටවත් කාටවත් යම් යම් රටවල ගෙන යාම තහනම් කරලා තිබෙනවා. දරුවන්ගේ අයිතිවාසිකම් මුල්ලංගනේ වෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා කියලා තියෙන්නේ. කවුරු හරි දරුවන් අරගෙන යම් අරගලකාරී ස්ථානවලට යනවා නම් ඒ දෙමව්පියෝ අතරන් උඩ ගන්න තිබෙනවා. ඒ දෙමව්පියන්ට එහෙම කරන්න බෑ. නොදත් දරුවන් අදහසක් නැති දරුවන් පාවිච්චි කරනවා නම් යුද්ධය සඳහා එහෙම නැත්නම් වෙනත් කටයුතු සඳහා ඒක ජාත්‍යන්තරයේ තිබෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව මූලික අයිතිවාසිකම් පනති වගන්ති උල්ලංඝනය කිරීම. ඉතින් ඒ නිසා බොහොම කල්පනාවෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා. මම දැක්කා රටේ පාරට වහිනවා කියලා මැතිවරණයක් කියලා අවස්ථාවක් නෙමෙයි මේක. මේක ජාතික එකඟතාවයක් ඇති කරගත යුතු අවස්ථාවක්. මේක විසඳාගත නොහැකි ආර්ථික ප්‍රශ්නය සඳහා විසඳුමක් ලබා දිය යුතු අවස්ථාවක්. එවැනි අවස්ථාවක නැවත මැතිවරණයක් ඉල්ලන්නේ කඩාකප්පල් කරන්න. මේ ඉතිහාසය අපි දැකලා තිබෙනවා. 2001 මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා. ගුවන්තොට පොළට අධිභාර පනවලා තිබුණා. වරායට අධිභාර පනවලා තිබුණා. 2000 පාර්ලිමේන්තු මැතිවරණයක් තිබුණා. ඒ පාර්ලිමේන්තු මැතිවරණය පත්විච්ච ආණ්ඩු අවුරුද්දකින් කඩාගෙන වැටුණා. 2001 ඔක්තෝබර් මාසේ වෙනකොට නවත පාර්ලිමේන්තු මැතිවරණයකට ගියා. මේ කඩාබිඳ දැම්මේ එදා ටෝකියෝ සම්මුලුවෙන් ඩොලර් බිලියන ගණනක් මේ රටට ගේන සැලසුම් කරපු අවස්ථාවක. ඒ කඩාකප්පල් කරේ දැනුවත්ව හෝ නොදැනුවත්ව ජාත්‍යන්තර අවශ්‍යතාවයන්. ජාත්‍යන්තර අවශ්‍යතාවයන් පරාජය කළ යුතුව තිබෙනවා. එදා ඒ කළපු ක්‍රියාදාමය නොකළ නම් අද මේ රට ගොඩක් ඉදිරියේ තිබෙන්නේ. ඒ ක්‍රියාදාමය කළේ මේ රට පහලට ඇදලා දමන්නේ. එහෙනම් පාරට බහිනව නම් කවුරු හරි මැතිවරණයක් ඉල්ලනව නම් කවුරු හරි ඒ කියන්නේ ශ්‍රී ලංකාව නැවත කුණුබක්කියට ඇදලා දැමීම සඳහා කරන ක්‍රියාවලියක් හැටියටයි අපිට අර්ථකථනය කරන්න තිබෙන්නේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව වර්තමාන පාලන යන්ත්‍රයේ ක්‍රියා කරමින් සිටිනවා. යම් කෙනෙක් ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය නම් මැතිවරණයකදී සියලු දෙනා අනවශ්‍ය අය ප්‍රතික්ෂේප කළා අවශ්‍ය කණ්ඩායමක් මහජනතාවට පත් කර ගැනීමට අවශ්‍ය පසුබිම තිබෙනවා. හැබැයි මැතිවරණයක් පවත්වන්නත් අවශ්‍ය කරන කඩදාසි, අවශ්‍ය කරන සල්ලි, අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර ක්‍රමවේදය අවශ්‍ය කරලා තිබෙනවා. දැන් මෙවැනි පරිසරයක තමයි මුළු රටක් විනාශ කිරීම සඳහා පෙළගස්වා ගැනීමට උත්සාහ කරන්නේ ඇතැම් කණ්ඩායම්. ඒ ඇතැම් කණ්ඩායම් මහජනතාව ප්‍රතික්ෂේප කළ යුතුයි. මහජනතාව ඒ සඳහා පෙළ ගැහෙනවා කියන්නේ තමන්ගේ දරුවන්ට හොඳ අනාගතයක් ලබා ගැනීම සඳහා තිබෙන අවස්ථාව අයිබි කිරීමක්. ඒ නිසා මේ කටයුතු වලදී මහජනතාව කල්පනාවෙන් ක්‍රියා කළ යුතුව තිබෙනවා. අපිට බය නැතුව කියන්න පුළුවන්, බය නැතුව ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වැටුණු රට මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ අප්‍රේල් මාසේ පයින්කොට මැයි මාසේ පයින්කොට වැටුණු රට ඔසවලා තිබෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ රටේ වැටුණු හේතු හොයලා මේ රටේ දූෂණයට හේතු කරුණු හොයලා ඒ කරුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් වෙනස් කරන්න. උදාහරණයක් හැටියට ගත්තාම මනාප ක්‍රමය වහාම විනාශ නවත්විය යුතුයි. මේ රටේ මනාප ක්‍රමය නිසා දූෂණය ඇති වෙලා තිබෙනවා, නාස්ති ඇති වෙලා තිබෙනවා. දේශපාලනය කරන අපි සියලු දෙනාට විශාල ධනස්කන්ධයක් මැතිවරණ වලට අවශ්‍ය කරලා තිබෙනවා. ඒ ක්‍රමයේ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1978 අඳුන්ලා දුන්නේ නැහැ. නොදත් දේශපාලඥයන් කියනවා ජේ.ආර්. මනාපඳුන්ලා දුන්නා කියලා. ජේ.ආර්. මනාපඳුන්ලා දුන්නේ නැහැ. ජේ.ආර්. හදලා දුන්නේ පිළිගත් වැදගත් පුජ්‍යලයන් සමාජයේ කොහොමද රටක් ආර්ථිකය ඉදිරියට හසුරවන්නේ කියලා. අපි බැලුවොත් 1979 මහජන නියෝජිතයන් සහ
පසු කාලීන මහජන නියෝජිතයන් බැලුවොත් විශාල වෙනසක් ඇති වෙලා තිබෙනවා. එහෙනම් අපි කල්පනාවෙන් වැඩ කළ යුතුව තිබෙනවා. මහා දූෂණයක් නාස්තියක් පාලනය කරන්න නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වහාම අනාගතයේ සංශෝධනය කළ යුතුව තිබෙනවා මහජනතාවගේ ජනවරමකින්. එහෙනම් එවැනි ක්‍රියාදාමයක් අපිට අවශ්‍ය කරන්නේ රටේ අනාගතය සඳහා. රටේ දූෂණේ නාස්තිය පාලනය කරන්න නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නීති රීති සංශෝධනය කළ යුතුව තිබෙනවා. අද ඔබටත් මටත් තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 27 වෙනි වගන්තිය 27.1 27.2 27.3 මේ වගන්ති මහජනතාවට ඉතා වැදගත්. ඒ පිටුවේ සඳහන් වෙන්නේ රටේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිපත්ති මූලධර්ම සකස් කිරීමේ පිටුව. එහි කිසිම වගකීමක් නැහැ. එනයි වගකීම ඇතිවන පරිදි ක්‍රියා කළ යුතුව තිබෙනවා. ජපානයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන වගන්ති ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා. ඇමරිකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන මුදල් වගන්ති ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා. හැබැයි ඒවා උල්ලංඝනය වෙලා තිබෙනවා. මහජන නියෝජිතයන් ඒවා පිළිබඳ කඩිනමින් ක්‍රියා කළා. මහජනතාව ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා කළ යුතුයි. ඒ නිසා කිසිසේත්ම මැතිවරණයක් ඉල්ලන කණ්ඩායමේ ප්‍රාර්ථනය බලාපොරොත්තුව ශ්‍රී ලංකාව විනාශ කර දැමීමයි. එය මහජනතාව කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි. ඒ ප්‍රශ්න තියෙන්න පුළුවන්. සමහර නියෝජිතයෝ මහජනයා ප්‍රතික්ෂේප කරනවා වෙන්න පුළුවන්. ඒකට අවස්ථාවක් තිබෙනවා. අනාගතයේ සඳහා මහජනයාට ක්‍රියා කිරීමේ අවස්ථාව මැතිවරණවලදී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මම දන්නවා රට ආර්ථික වශයෙන් ශක්තිමත් කළා. රට මූල්‍යම වශයෙන් ශක්තිමත් කළා. මැතිවරණ වැලක් ලබා දෙයි නොකඩවා මහජනයට තීන්දුව තීරණ ගන්න. ජන සභා ඇති කරන්නේත් මහජනතාවගේ හඬ සම්පූර්ණයෙන්ම පාලන යන්ත්‍රයට හසු කර ගන්න. ඒ කැබිනට් මණ්ඩලය අනුමත කළා තිබෙනවා. එතුමා 2015 වෙච්ච කල්පනා කරා. මේක එතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් කළා තිබුණා. ඇති කරනවා කියලා ග්‍රාම රාජ්‍ය සංකල්පය. අද ඒකම ජන සභා නමින් නැවත කැබිනට් මණ්ඩලය අනුමත කළ ඉදිරියට ගෙනල්ලා තිබෙනවා. එහෙනම් මේ රටට බරක් තිබෙන දේශපාලන යන්ත්‍රයේ ක්‍රමවේදය වෙනස් විය යුතුව තිබෙනවා. යම් කිසි අවස්ථාවක පළාත් පාලන ආයතනවල 8000 4000 විය යුතුයි කියලා මහජනයා විශ්වාස කරනවා නම් මහජනයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග හිටගත යුතුව තිබෙනවා. එහෙනම් ඒක ඊට වඩා මූල්‍යමය වශයෙන් බරක් වෙන කාරණයක් නම් වෙන කොහෙද හිටගන්නේ කියලා කල්පනා කළ බැලිය යුතුව තිබෙනවා. ඒ නිසා මෙවැනි අවස්ථාවක සමස්ත මහජනතාව තමාගේ වැඩ කටයුතු නිවැරදිව කළ යුතුව තිබෙනවා. එහෙම කළොත් තමා අනාගත දූදරු පරම්පරාවට රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලාපොරොත්තු වන 20:48 මේ රට ආසියාවෙත් ලෝකෙත් ඉහළ තැනක ඔසෝලා තබන්න පුළුවන්කම ලැබෙයි. ඒ සඳහා සියලු දෙනා පෙළ ගැසිය යුතුයි කියන එකයි මේ අවස්ථාවේ මතක් කරන්න තිබෙන්නේ. උද්ඝෝෂණ කරන්න එපා. එතකොට සංචාරිකෝ පැමිණීම වැළැක්වෙයි. එතකොට ඩොලර් පැමිණීම අඩුවෙයි. එතකොට ඔබේ මෝටර් සයිකල් දුවා ගන්න බැරි වෙයි. ඒ නිසා එතුමාට අවුරුදු 28කට පස්සේ ජනාධිපති වුණාට පස්සේ අවුරුද්දක අවස්ථාවක් දෙන්නකෝ එතුමාගේ ක්‍රියාදාමයේ දිහා බලාගෙන ඉන්න. ඇයි මෙච්චර කලබල? අවුරුදු 28ක් එතුමා ওই පුටුවට එනක වැළැක්ුවෙත් මගේ පෞද්ගලික මතය එයත් ජාත්‍යන්තරයේ අවශ්‍යතාවයක් හැටියට මම පිළිගන්නේ. ඒ නිසා ඒ පරාජය කළා තිබෙනවා ශ්‍රී ලාංකිකයන්. ශ්‍රී ලාංකිකයන් හිටගෙන තිබෙනවා ශ්‍රී ලංකාව සමග. එහෙනම් ජාත්‍යන්තරයේ පරාදයි මේ අවස්ථාවේ. එහෙනම් අපිට අවශ්‍ය කරනවා ජාත්‍යන්තරෙත් එක්ක එකතු වෙලා ඒ සැකය, ඒ අවිශ්වාසය අමතක කරලා සියලු දෙනා ජය අරගෙන මේ රට ගොඩ ගන්න. ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය, ශ්‍රී ලාංකික මහජනතාවගේ සහයෝගය අපිට අවශ්‍යයි. ඒක එක්සත් ජාතික පක්ෂයේද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද, ඒක පොහොට්ටුවද, ජනතා විමුක්ති පෙරමුණද, පෙරටුගාමීද, සියලු දෙනා අපිට අවශ්‍යයි. සියලුම දෙනා එකට එකතු වෙලා ජාතිය ගොඩනගමු කියන පණිවිඩයයි ප්‍රකාශ කරන්න තිබෙන්නේ. බංකොලොත් රටක් බවට පත් කරන්න මේ බංකොලොත් රටක් කියලා කිව්ව එක වැරදි කියලා ඊයේ පෙරේදා ආයේ කියවෙනවා. මේක අඩු ආදායම් රටක් බවට පත් කරන්න කැබිනට් අනුමත කියලා. ඇත්ත වශයෙන් අදාළ ස්ථානයට සාකච්ඡා වනුව IMF එකේ සාකච්ඡා අනුව අපි ඉන්න නියමිත ස්ථානයේ හිටගත්තොත් තමයි නියමිත ස්ථානයෙන් නැගිටින්න පුළුවන්. එතකොට අපි යම් කිසි අවස්ථාවක ඒ බංකොලොත් කියන සීල් එක ගහන්න ප්‍රථම ක්‍රියාකරන ක්‍රමවේදය වෙනස්. බංකොලොත් කියලා සීල් එක ගැහුවට පස්සේ ක්‍රියාත්මක කරන ක්‍රමවේදය වෙනස්. බංකොලොත් කියලා සීල් එක ගහන්න කලින් ඕන නම් තිබුණා අප්‍රේල් මාසේ 12 වෙනිදා ඩොලර් මිලියන 70ක් චීන පුජ්‍යලික ණය ගෙවන්න
නොගවා හරිනවයි කියලා පැහැර හරින අවස්ථාවේදී පැහැර හරින් නැතුව ඕනනම් කියන්න තිබුණා මාස දෙකක් කල් දෙන්න කියලා. එහෙමනම් කියන්න තිබුණා අපිට මාස දෙකක් කල් දෙන්න අපි මාස දෙකකින් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නම් කියලා. එහෙම කිව්වේ නැහැ. මන් දන්නේ නැහැ එහෙම කිව්වේ කියලා. ඒ ටික මට කතා කරන්න බෑ. දැන් මට පේනවා ඒක යන සුප්‍රීම උසාවියේ නඩුවක් ගොනු වෙලා තිබෙනවා. ඒ සුප්‍රීම උසාවියේ ගොනු වෙලා තිබෙන නඩුව සම්බන්ධයෙන් අපිට කරුණු කියන්න අමාරුයි. හැබැයි 2000 මේ වසරේ අප්‍රේල් 12 වෙනිදා ඒ ක්‍රියාදාමය වෙනස් විදිහකට කරලා තිබුණා නම් වෙනත් මාර්ගයකින් යන්න තිබුණා. දැන් කළා තිබෙන ක්‍රියාදාමය ඔස්සේ ජාත්‍යන්තර මූල්‍ය ආරම්භලේ සහතිකය ලබා ගැනීමේදී උන් බලනවා අපි අදාළ කොයි බාස්කට් එකද කියලා. එතකොට අපි අදාළ බාස්කට් එකේ තමයි ඉන්න ඕනේ. ඒ අදාළ බාස්කට් එකට ගියාම ඊළඟ බාස්කට් එකට යන්න පුළුවන්. ඒක හරියට ඔබ ණයක් අරගෙන බැංකුවෙන් ඔබට ආපහු ණය දෙන්නේ නැහැ කියලා කිව්වහම ඔබ ඔබට බෑ කිසිම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ බැංකුවකින් ණයක් ලබා ගන්න. එහෙනම් ඔබ නැවත නගා සිටුවීම සඳහා යම් පියවරක් අවශ්‍ය කරලා තිබෙනවා. බංකොලොත් නම් ඉතිහාසයේ කකුලේ සෙරප්පු දාන්න බෑ. එතකොට ණය තිබුණත් ණය කපහරිනවා. එතකොට ශ්‍රී ලංකාව මෙතනින් මුදා ගැනීම සඳහා අවශ්‍ය පියවරක් පමණයි. ඒක ස්ථාවර පියවරක් නෙමෙයි. ඒක අදාළ සාකච්ඡාවට ආරම්භුණට අවශ්‍ය කරන අවස්ථාවක්. ලංකාව 2019 යහපාලන රජයේ අන්තිම වෙද්දී හිටියේ මධ්‍යම පාන්තික ඉහළ තැන. එතුමටත් ඒ වැඩේ කරන්න අවස්ථාව හදලා දුන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. මට පේනවා සමහර ඇමතිවරු තම තමන්ගේ ලෝකවල කතා කරනවා. එක ලෝකයක් තිබුණා 2015 ඉඳලා 2019 වෙනකම්. ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හසුරුවපු ලෝකේ. ඒක නිර්ලෝභීව හිටපු හැම ඇමතිවරයෙක්ම පිළිගන්න ඕන රනිල් වික්‍රමසිංහ මහතා නිවැරදි ආර්ථික දර්ශනයක් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරපු නිසා හැම ඇමතිම ලොකු ඇමති කෙනෙක් වගේ පෙනුණා. හැබැයි ඒ නායකයා නැති වුණාන් පස්සේ ඒ හැමෝම කුණුබක්කී කියලා මතක තියාගන්න ඕන. ඒ නිසා දැන් ඒ தત્ත්වය තමයි තිබුණේ ඒ රනිල් වික්‍රමසිංහ මහත්මයා අරගෙන ගිය ආර්ථික ක්‍රියාදාමයේ. එතුමා ඒ ආර්ථික ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරන උත්සාහ කරේ 2001 පාලන බලයේදී ටෝකියෝ සම්මේලනයේදී. එතකොට ඒ විනාශ කරා ශ්‍රී ලාංකික ඇතැම් කණ්ඩායම්. ඒ කණ්ඩායම් දැන් අවබෝධ කරගෙන තියෙනවා මේ தત્ත්වය. තවමත් සමහර කණ්ඩායම් අවබෝධ කරගන්නේ නැහැ. විවිධ ජාත්‍යන්තරයේ කඳවුර වලට හසු වෙන්න එපා. ජාත්‍යන්තරයේ සියලුම රටවල් අපිට ඕන. අපිට ඉන්දියාවත් ඕන, ඇමරිකාවත් ඕන, ජපානෙත් ඕන, චීනයත් ඕන, රුසියාවත් ඕන, යුරෝපෙත් ඕන. අපිට කවුරුත් ඕන නැත්තේ නෑ. අපිට ඔක්කොම ඕන. අපි ඔක්කොම එක වැඩ කරන්න පුළුවන් නායකයෙක් අපිට ඉන්නවා. ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඔය එතුමන්ලා කියන කුඩා කුඩා කතා අහන්න නැතුව ටිකක් වෙන කතාවක් ඇහුවොත් හොඳයි. බොමිස්තුතියි. මහින්ද මහත්තයා වගේ පළපුරු දේශපාලන නායකයෙකුට ඒ පක්ෂවල නියෝජිතයෝ එතුමා වැනි කෙනෙක් පහලට ඇද දමන්න එපයි කියන එකයි මට කියන්න තියෙන්නේ. ඒ බහුතරය නෙවෙයි සමහර අයට තියෙන දැනුම අනුව යම් යම් කරුණු කියනවා. ඒවා එච්චර අපි අවුලව ගැනීම අවශ්‍ය කරන්නේ නැහැ. කලක්පාල ඡන්දය ලබන මාස මාර්තු මාසේ 20 පවත්වනවා කියලා මැතිවරණ කොමිසම දිනවීම කළා තියෙනවා. ඊට කලින් පවත්වන්න ඕනේ කියලා. බලමු කොමස මැතිවරණ කොමිසමට කරුණු කියන්න පුළුවන්. නීතිමය කරුණු සහ පළාත් පාලන විශේෂ භාර ඇමතිවරයාගේ කරුණුත් අනිකුත් දේශපාලන පක්ෂවල කරුණුත් වෙනම තිබෙනවා. ඉතින් අපි බලමු පාර්ලිමේන්තුව බල සම්පන්න කළ යුතුව තිබෙනවා. අමාත්‍යාංශ ඔලට අවශ්‍ය විදියට වැඩ කටයුතු කරන එක නෙමේ වැදගත් වෙන්නේ. පාර්ලිමේන්තුවට අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති රාමුවක් මත වැඩ කිරීම. පාර්ලිමේන්තුව දුර්වල වෙලා තිබෙනවා. දුර්වල වූ පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුතුව තිබෙනවා. යම් යම් කරුණු කියන්න පුළුවන්. ඒ ආවල් දිනේට විසිරෙනවා. එතකොට ඡන්දයක් තියන්න ඕනේ. ඒක සාමාන්‍ය ඕන කෙනෙකුට කියන්න පුළුවන් කාරණයක්. අපි කොහොමද කරන්නේ කියලා ජාතික එකඟතාවයකින් ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. මහජනතාව ප්‍රතික්ෂේප කරනවානේ 8000ක්. කොයි මහජනයද කියන්නේ 8000ක් ඕනේ කියලා. යම් වැරදීමක් දේශපාලන පක්ෂවල උවමනාවක් සිද්ධ වුණා. ඔය කමිටුවේ මමත් හිටියා ඒ ආණ්ඩුවේ ඉද්දි. මම ඊට පස්සේ එතනින් නැගිටලා ගියා. මට තේරුණා මේක වැරදි පාරේ යනවා කියලා. ඊට පස්සේ තවත් ඒ කමිටුවට ගියේ නැහැ.
තොර අපක්ෂපාති වාර්තාකරණය.